අවසරයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස අපේ නම් සීල දාන අපගේ ලාභ මහත්මයාත් එක්ක සිවිල්ලන ඒ පිළිම සිදු කරමු තිසරණේන සත්‍ති ආජීවතාං අත්තංග සීලං සත්තංග සීලං ධම්මං ආචාමි අනුග්ගහං කත්තා සීලං දේතමේ බාන්තේ අනුකම්පාං උපාදාය ဒုတိယံපි ඕකාස සම්දානං බාන්තේ තිසරණේන සද්දි අෂ්ඨාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුකම්පාං කත්වා සීලං දේතමේ බාන්තේ අනුකම්පාං උපාදාය ตัตติยังติอะติยังติเตตระเณนะสัตตะโกกาสวันดามิบันเตตัสสะนะนะสัตติอัสสังโฆโพสัตตะสีลังสัมมังยาจามิสัมมังยาจามิอนุกังกัตวาสีลังเตตะเมบันเตสีลังเตตะเมบันเตอนุกัมภังอุปาทาย සමාදියාමි සාමේ මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන සික්ඛාපදං සමාදියාමි සච්චේන මහසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් අට්ඨාංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආනුමන්තේ සිටිනවර හේතාම් තරණ බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝරත්නයේ මෑණියන් සිල්මෑණියන් වහන්සේ ඒ වගේම අද සීල සමාදාන ආදී යෙදී සිටින පින්වත්නි දැන් බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මේ හැමදෙනාම අෂ්ටාංග උපෝසත සීලයේ පිහිටලා මේ සද්බුදුවරයන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ බුද්ධ ආසන මත තැන්පත් කරලා තිබෙන ඒ පෑන් මල් ආදී දේවල් කල්පනා කොට පූජා කරලා බුද්ධ වන්දනා සිද්ධ කිරීමටයි තව ටික වේලාවකින් ඒ ධර්ම දේශනාවන් භාවනා වැඩසටහන් ඒ වගේම සවස් කාලයේදී සද්බුදු වන්දනාවන් ආදී විශේෂ වැඩසටහන් ඉදිරියට පැවැත්වෙනවා මේ උදෑසන කාලයේ මුලින්ම අපි තාම කෙටියෙන් ඒ බුද්ධ වන්දනා සිදු කරලා ඒ පූජාවන් පවත්වලා ඒ කටයුතු සිද්ධ කරමු ඒ නිසා දැන් හැම දිනාම සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියලා වන්දනාව සිද්ධ කරමු නමෝ සීතලං කප්පං පතන්න මధుරං සුභං කවුරුත් එකට කියමු පානීය මේ තං භගවා පතිතං මාතු මුත්තන ඝනසාරං පරිත්තේන විරේන සම්මදං සිනා ඉලෝකදීවං සම්බුද්ධං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේ තං භගවා පතිරන්නාතු මුත්තම අදිවාසේතු නොවන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිරන්නාතු මුත්තම වන්න ගන්ධ Yeah.
buddhaṃ īrita pariyantaṃ saraṇaṃ gacchāmi svakkhāto bhagavatā dhammo saṅghikkhito akāliko evassiko Supatthipanno bhagavato sāvaka saṅgho Ujjupatthipanno bhagavato sāvaka saṅgho Ñāyapatthipanno bhagavato sāvaka saṅgho Sāmīcchipatthipanno bhagavato sāvaka saṅgho Yatidaṃ cattāri buddhisattvāni
Imina punya kamene kami dar sama demo saran sama demo tu ya berimana patia imina punya kamene kami dar sama demo saran sama සීල සමාදානයේ යෙදී සිටින පින්වත්නි අද මේ සිටිනවර අපේ බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කරගෙන මේ ස්ථානයේදී මේ පින්වත් පිරිස අෂ්ටාංගික සීලේ සමාදන් වෙලා සිටින අවස්ථාව. ඉතින් එක පැත්තකින් බලනකොට දැන් හෙට දවසේදී අමාවක පෝය යෙදෙන දවසයි. මැදිපුර පසළොස්වක ගෙවිලා දැන් දින 15ක් ගත වෙලා දැන් අමාවක පෝය මාසේ පෝය හෙට දවසට උදා වෙනවා. ඉතින් ඊට පෙර දිනෙහි මේ විදිහට අපට පුළුවන්කම තියෙනවා ඒ අෂ්ටාංග උපෝසත සීලය හැටියට අට සීල් සමාදන් වෙලා ඒ සීල සමාදානයේ යෙදීමෙන් තමන්ගේ චිත්ත පාරිශුද්ධතාවය ඇති කරගෙන කය වචන දෙක සංවර කරගෙන වඩා ප්‍රතිපත්තියට නැඹුරු වීම සඳහා අවස්ථාවක් උදා කර ගැනීම. ඒ සඳහා මේ විහාරස්ථානයේහි ඒ අනුශාසක ස්වාමීන් වහන්සේලා හැටියට කටයුතු කරන ඒ විමල ඥාන අපේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන වැඩ ඉන්න අපේ අරිය සීල ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන ඒ සංවිධානවල නිලධාරී මණ්ඩලය ඇතුළු පින්වතුන්ගේ මාර්ගෝපදේශකත්වය සංවිධානය ඇතුව මේ විදිහට මේ පින්වතුන්ට සීල සමාදානාදී යෙදිලා අද දවස අර්ථවත්ව ගත කරගන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඊට එක හේතුවක් හැටියට තිබෙන්නේ මෙල්බන් නුවර පැවති ඒ ආරණ්‍යක ඒ ආරාම පූජා මහා පින්කම සඳහා ශ්‍රී ලංකාවෙන් ස්වාමීන් වහන්සේලා 19ක් පමණ වැඩම කරලා මේ දිනවල ඒ ප්‍රදේශයට දින ගණනාවක් ඒ විහාරස්ථානවල වැඩම කරලා ආගමික කටයුතු සිද්ධ කරලා
ඊයේ සවස් කාලයේදී මේ ප්‍රදේශයට වැඩම කළා. ඒ කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ධුරය හොබවනු ලබන අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පහළ විටියල ජනානන්ද නායක මහා ස්වාමීන් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ධුරය හොබවනු ලබන ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ අධිපති ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්මකථික කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා මේ ප්‍රදේශයට වැඩම කරලා සිටින වෙලාවේදී අපේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා ඒ දායක පින්තුන්ට අර්ථයෙන් ධර්මයෙන් යම්කිසි අනුශාසනාවක් සිදු කරවලා අද දවස සීල සමාදානාදී යොදවලා අර්ථවත්ව ගත කරන්ට ඉඩකඩ සලස්වා දෙන්න ඕනෑ කියන උන්වහන්සේ කල්යාණ මිත්‍රත්වයෙන් සත්පුරුත හැඟීමෙන් මේ දායක පින්තුන් කෙරෙහි බලවත් වූ අනුකම්පාවෙන් යුතුව මේ කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතින් ඒ අවස්ථාවට අපටද සහභාගී වෙලා වචනයකින් දෙකකින් හරි අනුශාසනාවක් කරන්නට මේ පින්තුන්ට අනුග්‍රහයක් දක්වන්නට අවස්ථාව සැලසීම පිළිබඳව අපි විශේෂයෙන්ම සන්තෝෂයට පත් වෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාව වගේ අපේ ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාම දුර බැහැර රාජ්‍යයකට අපේ ලංකාවේ ශ්‍රී ලාංකික පිරිස හැටියට මේ පිරිස පැමිණිලා සමහර විට අවුරුදු 30 ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඇතැම් අය අවුරුදු 2 3 අවුරුදු 25 ඒ වගේ විවිධ කාල පරාසයන් ගත කරමින් මේ රටේ තමන්ගේ ජීවනෝපාය සිදු කරගෙන ආර්ථික වශයෙන් දියුණු වෙන්න කටයුතු කරන ගමන් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න ඒ විහෙර විහාරස්ථාන පිහිටුවලා තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් දාන ආදී පින්කම් සිද්ධ කරමින් හැකි අවස්ථාවලදී මේ විදිහේ අෂ්ටාංග සීලාදී පිහිටමින් ඒ විදිහේ පින්කම් කටයුතු කරගෙන එනවා. අපි කොහේ ජීවත් වුණත් ශ්‍රී ලාංකිකයන් හැටියට අපට ජාතික උරුමයක් හැටියට අපේ ජීවිතයට කාවැදින තියෙන ධර්මය තමයි ශ්‍රී බුද්ධ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ රටේ අවුරුදු 2300 ගණනක් තිස්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයේ ඉඳලා සිංහල ජනතාව විශේෂයෙන්ම අනිත් අයත් සමග එකට එකතු වෙලා සහජීවනයෙන් යුතුව බුද්ධ ධර්මයේ ආභාසය ලබාගෙන අපේ ජීවිත සකස් කරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මොන රටක කොතන ජීවත් වුණත් අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන අපේ ආගම ධර්මයට අපි මුල් තැන දීලා විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාව අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන කටයුතු කිරීම බෞද්ධ ජනතාවගේ යුතුකමක් මෙන්ම තමන්ගේ ජීවිතයට දෙය වැදගත් අර්ථවත් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මොන මොන තත්ත්වවල ජීවත් වුණත් අපට කවදා හෝ අපේ ජීවිතය දිහා ආපහු හැරිලා කල්පනා කරලා බලනකොට අපට සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විදිහේ පින්දහම් සිද්ධ කරගෙන ජීවිතය අර්ථවත් කරගත්තොත්. බුදුදහමේ හැටියට අපිට ආර්ථික වශයෙන් දියුණු වෙන්න කිසිම බාධාවක් ඇත්තේ නැහැ. බුදුදහමේ තමයි මෙලව දියුණුව ඇති කරගන්න ආකාරයත් ඒ තුලින් පරලොව ජීවිතය සකස් කරගන්න ආකාරයත් සසර ජීවිතය නැති කරගෙන නිවන් අවබෝධ කරගන්න ආකාරයක් ඉතාම පැහැදිලිව දේශනා කළ තිබෙනවා. අපේ බෞද්ධයෝ හොඳට දන්නවා ඉගෙනගෙන තිබෙනවා සිංහාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මංගල සූත්‍රය වැනි ගිහි විනයට අදාළ සූත්‍ර ධර්මයන් පිළිබඳව. ඒ සෑම සූත්‍රයකින්ම උගන්වනු ලබන්නේ ගිහි ජීවිතය හොඳට සාර්ථක කරගෙන ගිහි ජීවිතයේදී උත්තාන සම්පදාවෙන් උත්තාන වීර්යයෙන් යුතුව ධනෝපාර්ජන කටයුතු සිද්ධ කරගෙන ඒවා ආරක්ෂා කරගෙන ඒවා තුළින් තමන්ගේ මෙලව අභිවෘද්ධිය ඇති කරගෙන පරලොවටත් යමක් ගෙනියන්න පුළුවන් විදිහට ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා ආදී වශයෙන් ඒ සම්පත් වලින් පෝෂණය වෙලා හොඳට සීල් රැකගෙන දාන ධර්මාදී පින්කම් සිද්ධ කරගෙන නුවණ දියුණු කරගෙන ජීවිතය සකස් කරගන්න හැටි තමයි බුදුදහමේ ඒ ගිහි විනයට අදාළ දේශනා තුළින් උගන්වලා තිබෙන්නේ. එහි ඉතාම ඉහළ අඩියට පත්වෙනකොට භාවනා ප්‍රතිපදාව තුළින් විදර්ශනා ප්‍රඥාවට හිත යොමු කරලා රටේ ලෝකයේ අපි මොන විදිහට ජීවත් වුණත්
මේ සෑම දෙයක්ම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒ අනිත්‍ය තියෙන තැන ස්ථිර සැපතක් ඇත්තේ නැහැ, දුකට පත් වෙනවා. ඒ දුක තියෙන තැන මමය මගේ කියලා ආත්මාත්මීය වශයෙන් ගන්නට දෙයක් නැහැ කියලයි. ඒ විදිහට මේ ත්‍රිලක්ෂණයේ පිළිබඳව අවබෝධය ලබාගෙන විදර්ශනා ප්‍රඥාවට දියුණු කරගත්තාම එය නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ ඉතාම ඉහළ තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා කවුරුවත් කල්පනා කරන්න එපා, අපි හැම වෙලාවෙම බුදුදහමේ උගන්වනු ලබන්නේ මරණය ගැන, අනිත්‍ය ගැන, දුක ගැන පමණක් කියලා. ඒවා ඉතාම ඉහළට යනකොට කල්පනා කරන දේවල්. බුද්ධ දේශනාවේ අනුපූර්ව ප්‍රතිපදාව තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාණං ආදීනව, නෙක්ඛම්මේ ආනිසංස කියන පිළිවෙල දේශනාව තමයි තිබෙන්නේ. මුලින්ම දන් දීම පිළිබඳව ආනිසංස. මොකද සාමාන්‍ය කෙනෙකුට සීලයක් ආරක්ෂා කරනවට වඩා ලේසි, කොච්චර අමාරුවෙන් හම්බ කරගත්තත් යමක් අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඒ නිසා දන් දීමට හුරු පුරුදු කිරීම ධර්මය තුළින් සිදු කරනවා. ඒ දන් දෙන කෙනාගේ හිතේ තියෙන තෘෂ්ණාව ටික ටික අඩු කරගන්න පුළුවන්. තෘෂ්ණාව අඩු වෙනකොට හිතට ලොකු සාන්තියක් ලැබෙනවා. ඒ තුළින් සීලයට සිත යොමු කරගන්න පුළුවන්. මේවා එක එක වෙන් වෙන් වශයෙන් නෙමෙයි, අපට එකට සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්. ඒ විදිහෙන් කටයුතු කරගෙන යනකොට තමයි මේ කටයුතු වල, මේ පින්කම් වල තියෙන ආනිසංස කල්පනා කරනකොට ස්වර්ගාදී සම්පත් ලැබෙන ආකාරය පිළිබඳව පැහැදිලි වෙන්නේ. ඒවා පැහැදිලි කරගත්තාම ඊළඟට කල්පනා වෙනවා, අපි දිව්‍ය ලෝකයක හිටියත්, මනුෂ්‍ය ලෝකයකට ගියත්, බ්‍රහ්ම ලෝකයකට ගියත්, ඒ සෑම දෙයකින්ම නැවත වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඒවාගෙන් ඒ નિયમિત කාලය ඉවර වෙනකොට චුත වෙනවා. මොන ස්ථානයකට ඊළඟට යන්න වෙයිද සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ නෛෂ්ක්‍රම්‍ය අත්තරීමේ තියෙන ආනිසංස තේරුම් අරගෙන ටික ටික මේවා අත්තරිනකොට අන්න නෙක්ඛම්ම පටිපදාව තුළින් නිර්වාණය ලබා ගැනීම සඳහා පිසි යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ අද මේ සීල් සමාදන් වෙච්ච පිළිසෙට ඉදිරියට මේවා පිළිබඳව තවත් අවවාද අනුශාසනාදී ලැබෙන නිසා කවුරුත් කල්පනා කරගන්න ඕනේ. අපි මේ රටේ ජීවත් වුණාට ආර්ථික වශයෙන් අපේ ජීවණයක් ඇති කරගෙන සමහර වෙලාවට දූ දරුවෝ මේ රටේ ඇවිල්ලා පදිච්ච වෙලා හිටියත් අපේ රට ගැන, අපේ ජාතිය ගැන, අපේ ආගම ධර්මය ගැන හැඟීමක් ඇති වෙන විදියට වැඩිහිටියෝ ක්‍රියා කරනකොට දූ දරුවොත් ඒවා ආදර්ශයට අරගෙන, හැදෙන වැඩෙන තරුණ පිරිසත් ආදර්ශයට අරගෙන ඒ අපේ ධර්මය ඉදිරියට පවත්වාගෙන යන්න ඒ අයත් ඒ මඟ ගමන් කිරීමට එක හේතුවක් වෙනවා. ඒ නිසා මේ විදියට ඉඩ ලැබෙන අවස්ථාවලදී සීල සමාදානාදී යෙදෙමින් තමන්ට පුළුවන් විදියට භාවනාවක යෙදෙමින් හිත දමනය කරගන්න, ඒ කටයුතු කරන්නට හැමදෙනාම අධිෂ්ඨානයක් ඇති කරගන්න. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේ තං කුණක්ුණා. බුද්ධානන් වහන්සේ වදාළේ මේ පිං කියන ජාතිය, කුසල් කියන ජාතිය ජීවිතය තුළින් සිද්ධ කරගන්න ඕනේ. ඒවා අපි එක දවසක් කරලා, මෙහෙම එක දවසක් සිල් රැකලා, එක දවසක් භාවනා කරලා මේ සසරින් අත මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා කෛරා තේ තං කුණක්ුණා, නැවත නැවත ඉඩ ලැබෙන අවස්ථාවලදී ඒ පින් දහම් කරගන්න ඕනේ, ජීවිතය වාසනාවන්ත කරගන්න. ඒක හේතුව තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ, පින් රැස් කර ගැනීම තුළින් තමයි මේ අපි බලාපොරොත්තු වෙන සැපත උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ පින්වත් පිරිස සංසාරයේදී හොඳට පින් කරගත්ත නිසා මනුස්ස ජීවිත ලබා ගත්තා, අපේ ශ්‍රී ලංකාව වැනි රටක උත්පත්තිය ලැබුවා, ඊළඟට තමන්ට මේ ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා තමන්ගේ ආර්ථික දියුණුව ඇති කරගෙන සුවසේ ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලබාගෙන තිබෙනවා. ඉතින් ඒවා පින් කරපු එකේ මහිමය, පුබ්බේච කත පුඤ්ඤතා, පෙරත් පින් කරලා හුඟ වාසනාවන්ත ජීවිත ගත කරගන්න ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය ලැබෙන්නේ. ඉතින් බුදුදහමේ කර්මයම සියල්ලටම මුල් වෙනවායි කියලා සඳහනක් නැහැ. කර්මයක් එක මූලික පියවරක්. නමුත් උත්හාන සම්පදාව තියෙන්න ඕන කර්ම ශක්තිය මතු කරගන්න, වීරිය ඇති කරගෙන
උත්සාහවත් වෙලා කටයුතු කිරීම තුළින් අර පින මතු වෙලා සසර කරගත් පුණ්‍ය ශක්තිය බලවත් වෙලා මේ විදිහට සැපවත් ජීවිත ගත කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ රටට ඇවිල්ලා අපි පින තියනවා කියලා නිකන් හිටියොත් අපට දියුණු වෙන්න බෑ. අපි උත්සාහ වීර්ය ඇති කරගෙන උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කළොත් තමයි අපට දියුණුව ඇති කරගෙන පුණ්‍ය මහිමය මතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපේ පින්වත්තුන් හැමදෙනාම බොහොම සන්තෝෂයට පත් වෙලා අද දවසේදී අපේ ජීවිතය නෙක්ඛම්ම පටිපදාවට පුරුදු පුහුණු කරගන්න කෙටි කාලයකට හරි අපි මේ අත්තාංග උපෝසථ සීලය සමාදන් වුණා. නිත්‍ය සීලය පංච සීලය හැම බෞද්ධයෙක් විසින්ම නිත්‍ය සීලය හැටියට පංච සීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඊට වඩා උසස් සීලය තමයි මේ අදි සීලය ගිහි ජීවිතයේදී අට්ටාංග උපෝසථ සීලය සමාදන් වීම. තවත් පුළුවන් කෙනෙකුට ආජීව අට්ටමක සීලය සමාදන් වෙන්න පුළුවන්. දස සීලය සමාදන් පුළුවන්. ඒ විදිහට පිළිවෙලින් සීල සමාදාන උසස් තත්වයට පත් කරගත්තාම ඒ සීලේ පතිට්ඨාය නරෝ සපන්නෝ ප්‍රඥාවන්ත නුවණ ඇති අය සීලයක පිහිටා ප්‍රඥාව දියුණු කරගෙන ඒ විදර්ශනා ප්‍රඥාව තුළින් නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ලබා ගන්න. ඒ නිසා මේ හැම දිනාටම අද වීර්ය අතිෂ්ඨානය ඇති කරගෙන මේ අද සමාදන් වන සීලය ඒ තමන් සිල් මිදෙන අවස්ථාව දක්වා මිතාමකින් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියන ආශිර්වාදයක් ප්‍රකාශ කරමින් දැන් අටාංග උපෝසථ සීලයේ සමාදන් වෙලා ලෞතුරා මාමයන් බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ ධර්ම රත්නයේ ගුණය සංඝ රත්නයේ ගුණය මෙනෙහි කරමින් සූවිසි ගුණයන් සිහිපත් කරගෙන වන්දනාමාන කරලා ඒ බුද්ධාදී රත්නත්‍රයට මල් පහන් ආදිය පූජා කරලා අනන්ත වූ අප්‍රමාණ වූ කුසල ස්කන්ධයක් අත්පත් කරගත්තා. ඒ ලබා ගත්තා වූ කුසලානිසංසය තම තමන්ගේ නමින් නැසීමේ පරලෝකීය මෞපිය ගුරුවර වැඩිහිටි හැමදෙනාම අනුමෝදන් වේවා අනුමෝදන් වෙලා ඒ හැමදෙනාගේම පරලොව ජීවිත වාසනාවන්ත කරගනිත්වා සුවපත් වෙත්වා නිවනින්ම සැනසෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපේ එක දේවතාවුන් වහන්සේලා අපට ආශිර්වාද කරන දිව්‍ය සමූහයා මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව සැපත් යස ඉතුරු වර්ධනය කරගනිත්වා දෙවියන්ට උතුම් වූ නිවනින් සැනසෙත්ට මේ පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අප මේ දුර බැහැර රටක ඉඳගෙන ධර්මයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගෙන අපේ ආධ්‍යාත්මය දියුණු කරගැනීමේ ශක්තිය උදා කර දෙන අපේ මේ අනුශාසක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කල්යාණ මිත්‍රයෝ අපට නැත්තම් සමහර වෙලාවට මුල් යුගයේදී මේ රටවල්වලට පැමිණෙනකොට අපි තනි තනිව නිවෙස්වල ඉඳගෙන යම්කිසි ආගම ධර්මය සිහිපත් කළා නම් මිසක් වෙහෙර විහාරස්ථාන තිබුණේ නැහැ. පසුව අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා දුෂ්කරතා මැදේ මේ රටවල්වලට ඇවිල්ලා පොඩිවට නිවෙස්වල ඉඳගෙන දුෂ්කරත්වයෙන් යුතුව ඒ විහාරස්ථාන ආරම්භ කරපු නිසා ලංකාවෙන් පැමිණිච්ච බෞද්ධ ජනතාවට ඒ විහෙර විහාරස්ථාන උපයෝගී කරගෙන බොහෝ පින්කම් කටයුතු කරගන්න ලැබුණා. ඉතින් ඒ අනුව අපේ මේ සිත් නුවර මේ අභිනවයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වෙන දැනට තාවකාලික නිවාණක ඉඳගෙන ආගමික කටයුතු කරමින් මේ විදිය අර්ථවත් වැඩසටහන් වලට යොමු කරන අපේ ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේ මේ සඳහා මූලිකත්වයෙන් ක්‍රියා කරන දායක පින්වත්තුන්ටත් අද සිල් සමාදන් වන මේ හැම දෙනාටමත් ඒ වගේම දානමාන පිළිනමන සියලු දෙනාටමත් තුනුරුවන් සරණින් සම්මයත්‍රුට්ටක දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් මේ පින්කම් වල ශක්තියෙන් නිදුක්ක නිරෝගීව තමන්ගේ ඉදිරි කටයුතු යහපත් වෙමින් කරගෙන යන්නට හැම දෙනාටම ශක්තිය ලැබේවා. මෙලව හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා. තවත් පින් දහම් කරගෙන පරලොව ජීවිත සැපවත් කරගෙන අප හැම දෙනාටම අති උතුම් වූ මහා මහ නිවන් සැපතින්ම සැනසෙන්න අද මේ කරගන්න සෑම පින්කමක්ම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරනවා.